ප්‍රගතිගුරු සම්මුදෙන් ප්‍රධාන ලේකම් ඒ වගේම එන්එස්එෆ් වර්තකේ ප්‍රධාන කතු මලර සේනාරි තුමෙන්ම ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳව ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කරන්නා වූ මහජන කමිෂන් සභාවේ සභාපතිතුමා ඔබතුමන්ලාගෙන් අවසරයි. මෙතනදී අපිට අධ්‍යාපන ක්‍රියාවලිය කොයි ආකාරයටද ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වෙන්නේ සහ එය කෙබඳු විදියට රටට බලපානවාද කියන එක ගැන තමයි කතා කරන්න මූලිකව බලාපොරොත්තු වෙන්නේ. මම කතාව මේ කතාවක් කරන්න ගියොත් මේක පැය ගාණක් යනවා. මම මේක බොහොම සංක්ෂිප්ත කරලා මහන්සියලා පැය ගාණක් කෙටි කරලා ලියාගෙන ආවා මම මේක කියවන්න පුළුවන් විදියට. මම මේක කතා කර කියන්නම්. අප මේ ප්‍රශ්නේ දෙස බලන්නේ වෙනස් ආකාරයකට. මෙම ගැටලුවේදී මේ தත්යේදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාමා වෙළඳ ගිසුම් පමණක් නොව සමස්ත ආර්ථිකයම ගැන කතා කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම අප රටේ ගිවිසුම් වලට යෑමේදී සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ස්වයංපෝෂණ යන්න සිදුවලා තියෙන්නේ ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත ආර්ථිකයක් නොමැති නිසා බව අපේ විශ්වාසය. ශ්‍රී ලංකාවේ වෙළඳාම ගැන කතා කිරීමේදී පළමුවෙන්ම අප රටේ නිෂ්පාදනය කරන්නේ මොනවදයි පැහැදිලිවම තීරණය කරන්න ඕන. නිෂ්පාදන ශාස්ත්‍රය, කෘෂිකාර්මික ශාස්ත්‍රය, සේවා ශාස්ත්‍රය යන ශාස්ත්‍ර තුනම හොඳින් කළමනාකරණය වෙන්න ඕන. ආනයනය කරන ද්‍රව්‍ය හා අපනයන කරන ද්‍රව්‍ය පිළිබඳව තීරණ වලට නිශ්චිත වෙලෙමෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම සංවර්ධන ක්‍රියාවලියේදී අපනයනය හා ආනයනය, ආනයනය හා අපනයනය නිශ්චය කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ආනයනයේදී රටේ පවතින මූල්‍ය තත්ත්වයේ උඩ ආනයනයේ සීමාවන් වලට යාමට සිදු වෙනවා. ඒ වගේම අනෙක් අතට අපනයනයේදී මානව සම්පත් අපනයන කිරීම පිළිබඳව කළමනා කර යුතු අප කල්පනා කළ යුතු වෙනවා. මගේ ශාස්ත්‍රය වෙන්නේ මේ මානව සම්පත් ප්‍රවර්ධනය අභිවර්ධනය කරන එක පිළිබඳව තමයි මම කතා කරන්නේ. මානව සම්පත් අපනයනයේදී එනම් අපගේ ශ්‍රමිකයින් විදේශගත ශ්‍රම වෙළඳපොළට එක් කිරීමේදී වඩා පුහුණු වඩා තාක්ෂණය හා විද්‍යා දැනුම සහිත වූ පිරිස් ජාත්‍යන්තරව හුමාරු කරගන්න අපට සිදු වෙනවා. ඒ වගේම මේ රටේ අධ්‍යාපනය මානව සම්පත් අභිවර්ධනය වෙනුවෙන් සකස් විය යුතු වෙනවා. එහිදී වැඩි වශයෙන් වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ ශිල්පීන්, හෙදියන්, ගුරුවරුන්, ගණකාධිකාරීවරුන් වැනි වෘත්තිකයන් ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළට ඉදිරිපත් කිරීම වඩා වැදගත් වෙනවා. ඒ සඳහා වැඩි වශයෙන් වෛද්‍ය විද්‍යාල, හෙදවිදුවල්, තාක්ෂණික ආයතන, ඉංජිනේරු ආයතන ඇතුළු විශ්වවිද්‍යාල ආයතන අධ්‍යාපන පීඨ ජාත්‍යන්තර රටේ ප්‍රමිතීන්ට අනුගතව සකස් කළ යුතු වෙනවා. يعني ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ රටේ ප්‍රමිතීන්ට අනුගතව තමයි මේ ආයතන බිහිවිය යුතු වෙන්නේ. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රමිතියෙන් තොර ආයතන බිහිවීමට කිසිසේත්ම අධ්‍යාපන ආයතන බිහිවීමට ඉඩ නොතැබිය යුතුමයි. එසේ කළහොත් වන්නේ ඒ වෘත්තිකයේ තත්ත්වයට එය හානිකර තත්ත්වයක් ඇතිවීමයි. උදාහරණයක් ලෙස ගතහොත් ඉන්දියාවේ ප්‍රමිතියෙන් තොර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හතු පිපෙන්නාක් බිහිවීම තුළ අද ඉන්දියානු වෛද්‍යවරුන්ගේ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තරව ඔවුන් කඩාවැටලා තියෙන ආකාරය ගැන අපිට උදාහරණ හොඳ උදාහරණයක් ඇටියට ගන්න පුළුවන්. ඉන්දියාවේ මෙන් ප්‍රමිතියෙන් තොර ආයතන ශ්‍රී ලංකාවේ ඇතැයි ජාත්‍යන්තරව පැතිර ගියොත් එම මතය අප රටට කිසිසේත්ම හිතකරවන්නේ නැහැ. එම නිසා අප ජාත්‍යන්තර වෙළඳ ශ්‍රම වෙළඳපොළ ජය ගැනීමට නම් මෙවැනි ආයතන අහෝසි කිරීම හෝ එවැනි ආයතන තිබේ නම් රජයට පවරාගෙන ඒවායේ ප්‍රමිතිය උසස් කළ යුතු වෙනවා. ඒ අනුව දැනට ලංකාවේ පිළිබඳව ඇති චිත්‍රය අපැහැදිලිව ඇතොත් ඒ ඉවත් කරගත හැකි වෙනවා. මේදී ලංකාවේ මේ වෙන විට ආන්දෝලනාත්මක අධ්‍යාපන ආයතනයක් තියෙනවා. මේ පිළිබඳව අපි අපේ ඒ ශාස්ත්‍රයේ උදවියගේ ඉදිරි පිළිබඳව ජාත්‍යන්තරව
බරපතල තර්ජනයකට ලංකාව තුළ පත්වෙමින් යනවා. අත්‍යවශ්‍ය වන භාණ්ඩ ආනයන කිරීම සීමා කරන අතරම වැඩි දියුණු කළ හැකි අපනයන භාණ්ඩ හා සේවාවන් පිළිබඳ සොයා බැලිය යුතු වෙනවා. මේවා පිළිබඳව මනා ලෙස අධ්‍යයනය පසුව ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් ගැන සාකච්ඡා කළ යුතුයි යන්න අපදාස් කරන්නෙමු. ඒ කියන්නේ මේ භාණ්ඩ පිටරටවලට ගෙනිය පිටරට යවන එකත් ගෙන්වන එකත් පිළිබඳව අධ්‍යයනය කරන්න තරම් දැනුමැති පිරිස් ශ්‍රී ලංකාව තුළ නැහැ යන්න තමයි අපට පේන්න තියෙන්නේ. මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්නේ නැති නිසා තමයි මේ රට මේ අගාධයට වැටලා තියෙන්නේ. මේක නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමේ වැදගත්කමක් තියෙනවා. ඒක ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව පමණක් නෙවෙයි, රට තුළ සිදුවෙන සියලු ක්‍රියාවලිය සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති කරගන්න ඕන. එවැනි ආයතනකින් තොරව හුදෙක් ගිවිසුමකට එවැනි අධ්‍යනයක් නැතුව හුදෙක් ගිවිසුමකට පක්ෂපාති වීම හෝ විරුද්ධ වීම නොකළ යුතුයි. ගිවිසුම අපට යහපත්න අයුරින් සකසා ගත යුතු වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මෙවැනි තත්ත්වයක් ලංකාව තුළ නැති නිසා තමයි අද මේ කමිෂන් සභාව පත් කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ තත්ත්වය වැඩි දියුණු කිරීමට තමයි ශ්‍රී ලංකාවේ අපි කටයුතු කරන්න ඕනේ. ඒටි ඉදිරිපත් වනුයේ දේශපාලන උමනාව නිස අපක්ෂපාතිත්වයෙන් නෙවෙයි. එබැවින් ඒ යථාර්ථයද නෙවෙයි. යථාර්ථවාදී ලෙස පක්ෂග්‍රාහී නොවන අයුරින් අධ්‍යයන කටයුතු කිරීමට නම් මේ පිළිබඳව අපක්ෂපාති විමසා බැලීම සිදු කළ හැකි ආයතන රටාවක් ගොඩනංවා ඒවාට එකී කටයුතු කිරීමට අවශ්‍ය බලය හැකියාව හා ස්වාධීනත්වය ලැබිය යුතු වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට නැවත යන්නේ නම් ගෙන බැලීමේදී වෘත්තික සභාවක අවශ්‍යතාවය රටේ සෑම ක්ෂේත්‍රයකම වෘත්තික සභාවල අවශ්‍යතාවයන් මතුවෙනවා. විශේෂඥ දැනුම ඇති වෘත්තිකයන්ගේ අපක්ෂපාතී විමසා බැලීම් ලබා ගැනීම ප්‍රශස්ත ආයතනයක් වන්නේ වෘත්තික සභාවක්. ස්වාධීනව ඒ වෘත්තිය පවත්වාගෙන යෑම, ඒ වෘත්තියේ ගරුත්වය, ඒ වෘත්තිය පවත්වාගෙන යෑම, ඒ වෘත්තියේ පුහුණු ආයතන පවත්වාගෙන යෑම, ඒ සියල්ල වෘත්තික සභාව තමයි කරන්නේ. එක් එක් වෘත්තීන්ගේ වෘත්තික සභාවන් ගෙනහැර දැක්වෙන්න පුළුවන් මේ ගැන. ඒ අනුව මේ ආයතනවලට වෘත්තික සභාවක් තියෙන්න ඕනේ කියලා අපි මා අදහස් කරනවා. ඒ අනුව වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ, ගණකාධිකාරවරුන්ගේ, නීතිවේදීන්ගේ, ගුරුවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ආදී ලෙස වෘත්තික සභාව පිහිටවිය යුතුයි. මේදී විශ්වවිද්‍යාල ආචාර්යන්ට වෘත්තික සභාවක් නැහැ, අනිශ්චිත ගුරුවරුන්ට නැහැ, වෛද්‍යවරුන්ට තිබෙනවා. වෘත්තික සභාව පිහිටවිය යුතුයි. එහිදී සමහර ක්ෂේත්‍රයන්ගේ එවැනි සභාව පිහිටුව ඇති අතර අනෙක් වෘත්තිකයන්ගේ එහෙම නැහැ. අප කී නොකී සෑම වෘත්තියක්ම වෘත්තික සභාව පිහිටවිය යුතු අතර ඒවා ස්වාධීන ලෙස රජය හා අනෙකුත් බලපෑම් වලින් තොරව අදහස් දැක්වීමේ, සහභාගී වීමේ, ක්‍රියාකාරී වීමේ, විවේචනය කිරීමේ මේ අයිතියද ඒවාට ලබා දී ස්වාධීන ආයතන ලෙස පවත්වාගෙන යා යුතුයි. එමගින් රාජ්‍ය කටයුතු වලට වඩා පුළුල් සහ විදග්ධ සහභාගිත්වයක් ඇති කරගත හැකි වෙනවා. මේ වන විට ලෝකයේ ගෝලීයකරණයට යටත් වෙමින් පවතින තත්ත්වයක් තුළ එකී ගෝලීයකරණ ක්‍රියාවලියේම අවාසි මගාරවා වාසිදායක තත්ත්වයන් මතුකර ගැනීමෙන් ජාත්‍යන්තර වෙළඳාම තුළින් වැඩි වාසි ලබා ගැනීමට අපට හැකියාව ලැබුණේ ජාත්‍යන්තර වෙළඳාමේ යථා ස්වરૂපයන් හඳුනා ගැනීමෙන්, ඒවා තුළින් අපට ලැබෙන වාසිදායක ඉඩ ප්‍රස්ථා හඳුනා ගැනීමට ඇති හැකියාව මතයි. හුදු දේශප්‍රේමීත්වයට හෝ දිවයින් හා දූපත් මානසිකත්වයට මෙන්ම අතීත ශීවිභූතිය මත යැපෙමින් වර්තමාන සමාජය, ආර්ථික, දේශපාලන ගැටලු විසඳා ගැනීමට නොහැකි බව පැහැදිලිවම කියන්න ඕන. ආර්ථික සංවර්ධනයේදී ඉතා සීමිත වූ දේශීය ප්‍රාග්ධනය මත පමණක් අපගේ අනාගත අපේක්ෂාවන් රඳවා තැබීම අතිශය අඥාන ක්‍රියාවක් බව අප වටහා ගත යුතුයි. මේදී ශ්‍රී ලාංකික අධ්‍යාපනය දියුණු කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම වැදගත් වෙනවා. මේදී ශ්‍රී ලංකා ගුරු සේවාව පිහිටවීම වැදගත් කාර්ය සම්දිස්ථානයක් විය. ඒදී ගුණාත්මක මේ වර්ධනය කිරීමට
වෘත්තික සභාවක් පිහිටවීම සිදුවිය යුතු තිබුණි. ඒත් ඒ පිළිබඳව අනිකුත් වෘත්තීන්ගේ සහ වෘත්තීය වේදීන්ගේ අනවධානය සහ නොසැලකිල්ල මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ අත්නොමතික නිලධාරී ක්‍රියාකලාපය නිසා එම වෘත්තික සභාව පිහිටවීමේ ක්‍රියාවලිය ඇන හිටියා. විශේෂයෙන්ම ගුරු සේවය පිහිටෙව්වේ ශ්‍රී ලංකාවේ දීපියාප් සේවා මට්ටමේ වැටුප් සහිතව. එතනදී අපේ රටේ නිලධාරීන් සහ අනිකුත් වෘත්තීය වේදීන් ඔවුන්ගේ දරුවනුත් යන පාසල්වල ගුරුවරුන් සඳහා බැලුවේ බොම ඊර්ෂ්‍යා පරුෂ ස්වභාවයකින්. ඔවුන් එම වැටු අපේ වැටුප ඔවුන් ගත්තා යන හැඟීමෙන් කටයුතු කිරීම තුළ ගුරුවරයාගේ ගුරු සේවාව බාල්දු කිරීමට තමයි කටයුතු කරේ. ඒ තුළ ගුරු සේවයේ වැටුප් පල්ලෙහාට දැමීම තුළ වෘත්තික සභාව සකස් කිරීමේ ක්‍රියාවලිය අමාත්‍යාංශයේ යන වෙලාවේ බීසී පෙරර වැටුප් කොමිෂන් සභාව ගෙනැල්ලා ගුරු සේවයේ වැටුප් පහත දැමීමේ ක්‍රියාවලියක නියුණා. ඒ අනුව වැටුප් පහත් දැම්මා. ඒ පාර 2006 චක්‍රලේ කරේ නැවත පහත් දැම්මා. රුපියල් 15,000 වැටුප් විෂමතාවයක් ඇති වුණා තිබුණු තත්ත්වයක් එක්ක අද වෙනකොට මේ රජය ඇවිල්ලා 2016 තුන චක්‍රලේකණෙන් රුපියල් පළවෙනි පන්තියේ වැටුප විතරක් විෂමතාවය රුපියල් 31,225 විෂමතාවයක් දක්වා ගුරු සේවයේ වැටුප් විෂමතාවය ඇති කරලා තිබුණෝ පරිපාලන සේවයත් එක්ක. අපි එකම එක වැටුප් ගත්ත 94 අය අද පල්ලෙහාට දාගෙන ගිහිලා තියෙනවා ගුරු සේවය. ගුරු සේවයේ කරන ක්‍රියාකාරීත්වය සහ අනෙකුත් දේවල් පිළිබඳව අනෙකුත් වෘත්තීන් බලන්නේ බොහොම මට හිතන්න බෑ මේ පිළිබඳව. ඒක බොහොම නරක තත්ත්වයක්. අධ්‍යාපනය දියුණු කිරීම මේ රටේ වැදගත් කියන එක හැඟීම ඒ වෘත්තීය වේදීන්ටවත් තේරෙන්නේ නැති එක ගැන. ශීලා පරිපාලන සේවයේ වැටුප් ඉහළ දැම්මා. ගුරු සේවය එහෙමම තියලා. ඒක තමයි උනේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රමිතිගත කිරීමේදී අධ්‍යාපනය වෙනුවෙන් වූ වෘත්තික සභාවක අවශ්‍යතාවය මතුවන අතර ඒ නොතකා යම් යම් කටයුතු කිරීම තුළ අධ්‍යාපනයට මහත් වූ හානියක් සිද්ධ වෙලා තියෙනවා. රටේ අධ්‍යාපන ක්‍රියාව සඳහා විදේශීය මානව සම්පත් ගෙන්වීමේ ක්‍රියාවලිය කරමින්නේද ඊට අවශ්‍ය දියුණු මානව ශ්‍රමය නිපදවීමට පවතින අධ්‍යාපන ක්‍රමයේ අසමත් බව නිසාය. දැන් මේ ඊ පෙරදා ඉන්දියාවෙන් ගුරුවරුන් ගෙන්වීමේ කටයුත්ත ගැන කතා කරා. මේක අනවශ්‍ය වැඩක්. ලංකාවේ ඕනතරම් මානව සම්පත් තියෙනවා. උගන්වන්න පුළුවන්, ගුරුවරු හදන්න පුළුවන්. ඒ සඳහා අධ්‍යාපන වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පැහැදිලිවම නැහැ. මේ නැතිකම නිසා තමයි මේ ගුරුවරුන් ගෙන්වීමට සිද්ධ වෙන්නේ. එතකොට අපිට එහෙම ගුරුවරුන් ගෙනල්ලා මෙහි කටයුතු කිරීම තුළ ඇති වෙන තත්ත්වය අපේ සංස්කෘතිකමය ප්‍රශ්න නොයෙකුත් අපේ අපිට තිබෙන සදාචාර හැදියාවන් ඇතුළු ඒ සියල්ලම අගතියටපත් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ තිබෙන ක්‍රමවේදයන් අපි කරගෙන ගිය ආකාරයන් පවා වෙනස් වෙන්න පුළුවන්. ඒ අයගේ සිතුම් පැතුම් සහ අපේ සිතුම් පැතුම් අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒව කෙසේ වෙතත් අධ්‍යාපනයේට දැනුම ලෝක තුල සංසරණ වීම අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දැනුම සංසරණ වෙන්න ඕන. එහෙම ගෙන්වනවා නම් යම් කිසි ගුරුවරයෙක් විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් වලින් එයාගේ ප්‍රමිතිය සොයා බැලිය යුතුයි. ඒ ප්‍රමිතිය සොයා බැලීමේ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වෙනවා වෘත්තික සභාවක්. ගුරුවරුන් සඳහා අධ්‍යාපනය සඳහා වූ වෘත්තික සභාවක්. එවැනි වෘත්තික සභාවකින් පමණයි එවැනි අය ගෙන්වීම සීමා කිරීමට හෝ ඒ අය පිළිබඳව කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒක නිසා වෘත්තික සභාවක අවශ්‍යතාවය අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉතාමත්ම වැදගත් වෙනවා. මේදී මෙම ගෙන්වන මානව ශ්‍රමයේ ප්‍රමිතිය තීරණය කළ යුත්තේද මා කිව්වා වගේ අධ්‍යාපන වෘත්තික සභාවයි. මේදී ගත යුතු වැදගත්ම තීරණයක් ලෙස අපිට ගන්න පුළුවන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් අද තියෙන තත්කාලිනම සිදුවිය යුතු වැඩිවීම සහ සකස් වීම සම්බන්ධයෙන් දියුණු රටවල භාවිත කරන ප්‍රතිපත්තිය ක්‍රියාවලීන් සැලකිල්ලට නොගැනීම නිසා ඒවා පිළිබඳව බරපතල තත්ත්වයන් ඇතිලා තියෙනවා. මොකද විදේශීය ශ්‍රමිකයින් ලංකාවට එනවා නම් විදේශීය අය ඒගොල්ලොන්ගේ වැටුප් පිළිබඳව නිශ්චිත වූ ක්‍රමවේදයක් ලංකාව තුළ තියෙන්න ඕන. එවැනි තත්ත්වයක් නැතුව ගෙනල්ලා අවශ්‍ය විදිහට වැටුප් දෙන්න
කාටවක්වත් බෑ. ඒක නිසා ආ ලංකාවේ වැටුප් පරතරයන් පිළිබඳව බරපතල තත්ත්වයක් තියෙන්නේ. ආ දැන් මම කියන්න වැඩිම සම්බන්ධයෙන් දියුණු රටවල භාවිතාන ප්‍රතිපත්තියා ක්‍රියාවන් සැලකිල්ල නොගැනීම ඒවා නොතකෑරීම විසින්ද මානව සම්බ සංවර්ධනයට සම්බන්ධ කර ගැනීමට ගැටලු ගණනාවක් නිර්මාණය කර ඇත. වැඩි වැටුප්ලාබින් හා අඩු වැටුප්ලාබින් අතර පරතරය සීඝ්‍ර ලෙස වැඩිවීමට මෙය හේතුගත වෙලා තියෙනවා. ඒ කියන්නේ වැඩි වැටුප්ලාබින් සහ අඩු වැටුප්ලාබින් අතර පරතරය බරපතල විෂමතාවයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම දැන් අපි අනිත් සේවාවන් එක ගත්තොත් ගුරු සේවයේ මධ්‍යම තත්ත්වයක් නේ තියෙන්නේ. ඒකෙත් වැටුප් විෂමතාවය ඉහළ සහ පහළ අතර 31000ක් දක්වා වෙනස් වෙනවා නම් එකම කඩෙන් නම් බඩු ගන්නේ ඒ මිනිස්සු ඒ කටයුතු කරගෙන යන්නේ කොහොමද කියන එකත් ඒ සේවාවට එන කෙනෙකුට එම වැටුප ප්‍රමාණවත්ද කියන යන්නත් පිළිබඳ ප්‍රශ්න පැන නගිනවා. මෙම ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ගිවිසුම් වලට අපේ ආයතන වන්නේ එක් අතකින් විශේෂක දැනුම ඇති රාජ්‍ය සේවකයන් රට අතර යෑම මෙන්ම අනෙකුත් සේවකයන් අතර කලකිරීම ද උග්‍ර වීමට හේතු වීම නිසා ඒ වළක්වා ගැනීමත් මේ වැදගත් අංගයක් ඇට මම දකිනවා. ඒ වගේම මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ගැටලු මතුවීමත් අපි සකස් කරගන්න ඕන. විශේෂයෙන්ම ලාංකීය අධ්‍යාපනය තුළ අප නොසලකා හැර ඇති ප්‍රධානම අංශයක් තමයි භාෂාවන් සහ සාහිත්‍ය පිළිබඳව. සෑම කෙනෙකුටම අදහස් ප්‍රකාශ කිරීමටත් යම්කිසි විදග්ධ ඥානයක් ඇති කර ගැනීමටත් සාහිත්‍ය වැදගත් වෙනවා. මොකද මේ සාහිත්‍ය තුළ තමයි මිනිසා තමාගේ කටයුතු කරන්නේ. දැන් අපි හුදෙක් අපි එච්චර දැනුමින් පෝසත් නැති කාලේ අපි භාවනාව යොදා ගන්නවා. සිත දියුණු කර ගන්න. නමුත් සාහිත්‍ය කියන්නේ කවිය කියන්නේ නවකතාව කෙටි කතාව කියන්නේ භාවනාවක් වගේ දෙයක්. අද ඒවට නිසි තැනක් නැහැ. අධ්‍යාපනය තුල ඒවට නිසි තැනක් නැහැ. ඒවා තියෙන්නේ කිසිම ප්‍රමිතියකින් තොරව. එතකොට ඒකට හේතුව තමයි භාෂා භාවිතය, විශේෂයෙන්ම සිංහල භාෂාව අද වෙන විට බරපතල අගාධයකට ගිහිලා තියෙනවා. මේක අපිට හිතා ගන්න අමාරුයි. විශ්වවිද්‍යාලවල නිබන්ධනයක් ලිව්වහම ඉංග්‍රීසියෙන් නිබන්ධනය ලිව්වොත් ඒ අකුර වෙනුවට ඊ අකුර ලිව්වොත් ඕක ඉරක් ගාලා කියනවා හදන්න කියලා. නමුත් සිංහලෙන් නනනලත් ඕනේ නැහැ. උක්කයක්කත් සම්බන්ධය වුණෙත් නැහැ. ඕන එකක් ලියලා දුන්නාම ඔකේ. අදහස තියෙනවා ඇති. ඉතින් එහෙම භාෂාව පල්ලෙහාට දාලා රටක අධ්‍යාපනයේ දියුණු කිරීමේ ක්‍රියාවලියට යෑමට හැකිනම් එය ඉතාමත්ම විශ්මිත ක්‍රියාවලියක් වෙන්න ඕන. එතකොට අප රටේ අප භාවිතා කරන භාෂාවන් සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ඉංග්‍රීසි භාෂාව මේ සෑම පුරවැසියෙකුටම ඉතාමත්ම හොඳින් භාවිතා කිරීමේ හැකියාවකට පත් කළ යුතු වෙනවා. ඒ වගේම එක භාෂාවක සාහිත්‍යයක් සෑම දරුවෙක්ම පාසල තුල ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම වුණා නම් එහෙම වුණොත් තමයි රටක විදග්ධ දැනුම ඇති පිරිසක් රට තුල බිහි වෙන්නේ. එහෙම බිහි වුණා නම් මෙවැනි ක්‍රියාවලීන් වලදී ඉදිරියෙන් ඉන්න වැඩ කරන පිරිස් රට තුල බිහි වෙනවා. ඒක නිසා අප විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය තුල අධ්‍යාපන ක්‍රියාවලියේදී භාෂාවන් වලට විශේෂ තැනක් දිය යුතුයි. සිංහල භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව සහ වෙනත් භාෂාවක් ඉගැන්වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම සාහිත්‍ය අනිවාර්ය කරන්න ඕන, එය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට තව කියන්න මම කෙටියෙන් කියන්නම්, මේ අපේ භාෂා විෂයමාලාවේ තියෙන අඩුවක්, මේ කිසිම විෂයක් දැන් මේ කලින් කියපු මහත්තයෙකුත් පැහැදිලි කරා, විෂයමාලාව ප්‍රායෝගික නැහැ. විද්‍යාව උගන්වනවා. විද්‍යාව ඉගෙනුවාට මේගොල්ලෝ දන්නේ විද්‍යාව ඉගෙනත දැන් වෛරස් එම්බිරිසාව උන හැදුනාම
වාස් පැල්ලුවාම ඔක හොඳ කරගන්න පුළුවන්. මම දන්න මගේ මිත්‍රයෙක්ගේ පියා මිය ගියා අපි උසස් පෙළ ඉවර වෙන කාලේ නියුමෝනියාව හැදිලා. මෙයා උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට තේරිලා ඉන්න වෙලාවේ තමයි නියුමෝනියාව හැදලා පියා මිය යන්නේ. මම ගිය ගමන් මං ඇහුවා, ඔයාට බැරි වුණාද වාෂ්ප ටික කරන්න තාත්තට හිමිලිසාව හැදෙද්දී? ඔයා හිතුවේ නැත්තේ? අන්න එතන තමයි ප්‍රශ්නය. අද යාම හොඳ නම කියන්න කැමති නෑ, හොඳ වෛද්‍යවරයෙක් රට තුල දැන් මේ දවස්වල ලංකාවේ නෑ. එයා ප්‍රායෝගික නෙවන අධ්‍යාපනයක් තමයි ලැබලා තියුනේ. ඒක ප්‍රැක්ටිකල් කරන්නේ නෑ. ඒක නිසා අපි හිතමු ක්‍රීඩා විෂය, කෘෂි විද්‍යා විෂය, ගෘහ විද්‍යා විෂය, මේ විෂයන් සියල්ලම විද්‍යා විෂයත් එක්ක එකට ප්‍රායෝගික උගන්වන්න පුළුවන්. ළමෙක් දුවනකොට පේශිය වැඩ කරන විදිහත් එක්ක පේශි ක්‍රියාකාරීත්වය විද්‍යාගුරුවරට උගන්වන්න පුළුවන්. මේ විදිහේ අපේ විෂයන් පහකට විතර සමෝදාන්ත කළා ප්‍රායෝගික විෂයන් කරොත් අපේ රටේ මීට වැඩිය හොඳ විදග්ධ පිරිසක් බිහි කරගන්න පුළුවන්. එහෙම වුණොත් තමයි මේ රටේ ඉදිරි කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අද තව පැහැදිලිවම අපි විරෝධය ප්‍රකාශ කරා. පැහැදිලිවම ඉන්නවා. ඔව් නෑ, දැන් උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍ය උපායධාරීන් මේ දවස රැකියාව ඉදලා දහස් ගාණක් මේ පාරේ වාඩිලා ඉන්නවා. මේ ඉන්දියාවෙන් ඉංග්‍රීසි භාෂාව ගන්න දෙමළ කට්ටිය සිංහල කට්ටියට බැරිය කියලා මේ ගෙන්නන්න හදන මේ ගුරුවරු. පැහැදිලිවම පුළුවන්. බොහොම ස්තුතියි. අපි ඊළඟට හවිද ගුඩ් නැගිලි ප්‍රදේශක ඉංජිනේරු සුරත් නැන්දා.